වෛද්‍ය සාපිතේ රෙහිව සැක සහිත ආකාරයෙන් වත්කම් උපයා ගැනීම ඇතුළු නීති විරෝධී ක්‍රියා රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා. වද සැත්කම් සිදු කළ බවට ඔහුට එරෙහිව ලැබී තිබූ පැමිණිලි සංඛ්‍යාව දහසකට අසන්නයි. කුරුණෑගල පොලිසියට ඒ සම්බන්ධයෙන් සහ තවත් පැමිණිලි රැසක් ලැබී තිබුණා. එහෙත් නීතියෙන් තමන්ට සාධාරණයක් සිදු නොවූ බවත් විමර්ශන කටයුතුවලට සම්බන්ධව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඒ සඳහා බලපෑම් එල්ල කළ බවත් මව්වරුන් පවසනවා. මේ නඩුව කුරුණෑගල උසාවියේ පවතිනවා. ඒත් අපිට මේ නඩුවෙන් කිසිම සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ. මේ හා සම්බන්ධව වගකිය යුතු රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා මේ අම්මලා වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය පිළිබඳ සෑහීමකට පත්වීමේ හැකියාවක් නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සොයා ගැනීමට නොහැකි සමහර කාරණා අගතියටපත් පාර්ශ්වයේ මව්වරුන් වෙනුවෙන් අපි ගරු අධිකරණය ඉදිරිපත් කරන ලැබුවා. අපි ඉල්ලා සිටියා ජාතික පොලිස් කොමසමෙන් සම්පූර්ණයෙන්ම මේ නිලධාරීන් සම්බන්ධ විනය පරීක්ෂණයක් පවත්වලා සාධාරණ විමර්ශනයක් කරන විමර්ශන කණ්ඩායමකට බාර දෙන්න කියලා දෙමාපියන් විසින් අත්සන් කරලා අද පෙස්සමක් බාර දෙනු ලැබුවා. වෛද්‍ය මොහමඩ් සාෆි චෝදනා රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් මේ මස 24 වැනි දිනයි. ඉන් අනතුරුව ඔහුට විරුද්ධව ඇති පැමිණිලි විමර්ශනයේට සය පුද්ගල කමිටුවක් පත් කරුණා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විසින් එම කමිටුවේ අතුරු වාර්තාව ඉකුත් ජූලි මස 3 දින සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෙත බාර දෙනු ලැබුවා. කෙසේ වෙතත් පැවති රජයේ සමයේ ඇප මත නිදහස ලැබීමට සැකකාර වෛද්‍යවරයාට හැකි වුණා. මේ සම්බන්ධයෙන් පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් ජාතික රූපවාහිනියට ප්‍රකාශ කරමින් කියා සිටියේ වත්මන් රජය යටතේ හෝ අගතියටපත් මව්වරුන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට බලධාරීන් පියවර ගත යුතු බවයි. විශේෂයෙන්ම මේ නඩුව සම්බන්ධයෙන් වැඩ කරපු මේ අංශයේ මෙහෙවපු ශානි අබේසේකරත් IP 30 දැනට ස්විස්තරලන්තට ගිහිල්ලා ඉන්න නිශාන්ත දි සිල්වා මහත්මයා තාමත්ම නරක විදියට උන් කටයුතු කළේ. දැනට කොළඹ විශ්වවිද්‍යාලය මගින් කරන ලද පරීක්ෂණයට අනුව පැලෝපියනාලයේ පරීක්ෂා කිරීමේ පමණක් මෙවැනි පරීක්ෂණයක් කළ නොහැකි බව ඉතා පැහැදිලිව ඔවුන් දක්වලා තියෙනවා. යනු ඉතාම පැහැදිලි ඒ වෙලාවේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව කල්පනා කළේ කෙසේ හෝ පැලෝපියනාලයට රසායනික ද්‍රව්‍යයක් යවලා ඒකේ අවහිරතාවයක් තියෙනවද නැද්ද පරීක්ෂා කළා. අවහිරතාවයක් වෙලා නැහැ. ඒක නිසා ශාපි ශාබ්දීන් මුකුත් කළා නැහැ කියලා කියන්නේ. මේ සම්බන්ධයෙන් පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව කොච්චර අගතිගාමී විදිහට වැඩ කරාද කියනවනම් පොලිස් පතිවරයා කටයුතු කරපු ආකාරය ගැන කල්පනා කරලා බැලුවොත් එහි වැඩ කරපු නියෝජ්‍ය පොලිස් පතිවරයාත් පොලිස් අධිකාරීවරයාත් ස්ථාන මාරු කරා. අපි මුස්ලිම් අයට කියන ඔබත් මේ ප්‍රශ්නේ දිහා මධ්‍යස්ථව බලන්න. අප්‍රේල් 21 ප්‍රහාරයට වඩා 100,000 ගුණයකින් මේක බලවත්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත් කළේ අන්තවාදයෙන් අපේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා. අපි විශ්වාස කරනවා එතුමා මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරලා විමසා බලලා කටයුතු කරයි කියලා.